fusion.lk website එකට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ මේ website එකේ සංකේත විෂය නිර්දේශය ආවරණය කරන්නට ඔබත් එක්ක එකතු වෙන මම කේතකි දනංජනා. ඉතින් දුවේ පුතේ වෙනද වගේම අදත් සූදානම් ඔබගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වන ගැටලු පිළිබඳව ඔබත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරන්නට. ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේ අපිට දකින්නට ලැබෙන නිත ගැටෙන ප්‍රශ්නයක් තමයි සංගීත භාණ්ඩ වර්ගීකරණය කියන පාඩමින් ඇතුළත් වන ගැටලු. ඉතින් දුවේ පුතේ මම තෝරගත 2010 වර්ෂයේ ඔබට ආව ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න. ඔබ තෝරාගත් සංගීත භාණ්ඩයක දල රූප සටහනක් ඇඳ එහි මූලික කොටස් නම් කරන්න කියලා මේ 2010 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔබට පුළුවන් වයලින් එක, සර්පිනාව, තබ්ලාව, එස්රාජ, සිතාර ඔය වගේ ආදී වශයෙන් තියෙන ඕනෑම සංගීත භාණ්ඩයක මූලික කොටස් ටික නම් කරන්නට හැකියාව තියෙනවා. මම උදාහරණයක් විදිහට ගන්නවා තබ්ලාව. මම තබ්ලාව ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට තියනවා දුවේ පුතේ ඔබ දැකලා ඇති නිරන්තරයෙන් දකින්නට ලැබෙන සංගීත භාණ්ඩයක් තමයි තබ්ලාව කියන්නේ. එතරම් ලස්සනට චිත්‍ර අඳින්න බෑ මට නම්. ඉතින් ඕගලන්ට මේ පාඩම කියලා දෙන්න ඕනේ නිසා මම මේ විදිහට මේක නිර්මාණය කරනවා. ඔබ දැකලා ඇති තබ්ලාවේ කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක බායාව සහ දහීනාව කියලා තමයි හඳුන්වන්නේ. බායකට වැඩිය ජිල් එක නම් ලොකු නැහැ. මේ මං අඳිද්දි මගේ අතින් එහෙම වුණාට අපි මේකට කියනවා බායාව කියලා සිංහලෙන්. බායාව. මේකට කියනවා දහීනාව කියලා. දහිනා මේකට නිකන් බා කියලාත් කියනවා. එතකොට ඩග්ගා කියලා කියනවා. ඒ වගේම මේකට ජිල් එක කියලාත් කියනවා. ඉතින් දුවේ පුතේ මේ කොටස් දෙකේ මෙන්න මෙහෙම අපිට වර්ග කරන්න පුළුවන් මූලික කොටස් ටික. මේකේ මේ කොටස් මේවට කියන වරපටි කියලා. මේවා සම් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හං. එතකොට වරපටි. වරපටි වලින් තමයි මේවා බැඳලා තියෙන්නේ. වරපටි. මේකෙත් තියෙනවා මෙන්න මේ විදිහට කෑලි. ඒවට අපි කියනවා ගට්ටා කියලා. ගට්ටා. මේ කෑලි වලට ගට්ටා කියලා කියනවා. ඊළඟට අපිට පුළුවන් ශයාහිය. ශයාහි. ශයාහි කියලා තමයි කියන්නේ. ඒ තමයි මේ කළු කොටස. මේ බදාම කොටස තමයි ශයාහි කියලා කියන්නේ. ඊළඟට දුවේ පුතේ චාන්ටිය. චාන්ටිය කියලා කියනවා මෙන්න මේ සීමාවට. චාන්ටිය. ඊළඟට අපි ගජ්‍රා ගැන කිව්වේ නැහැ. මේ බැඳලා තියෙන්නේ මෙන්න මෙහි වටේ. ඒත් සම් වලින්, හම් පටි වලින්. ඒකට අපි කියනවා චාන්ටිය. සමා වෙන්නේ ගජ්‍රා කියලා. ගජ්‍රා. ඉතින් මේ විදිහට ඊළඟට අපිට ලවය කියලා කියන්න පුළුවන් මෙන්න මෙතනට. ලවය. මේකෙත් පුළුවන් මෙන්න මේ හරියට ලවය කියන්න. ඊළඟට මේ හරියට කියන්න පුළුවන් අපිට මෙයිදාන් කියලා. මෙයිදාන්. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය විදිහට අපිට මූලික කොටස්
වර්ග කරලා පෙන්වන්නට පුළුවන් නාම කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රයන් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා දුවේ පුතේ ඔබට ගිහින් කරන්නට පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍ර කරන්නට කලින් ඔබට පුංචි දෙයක් කරන්න තියෙනවා අපේ වෙබ්සයිට් එකට යන්න ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ ඒ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න ඒවට ඒ ගැටළු වලට නිවැරදි පිළිතුරු උත්තර ඔබට ලබා දෙන්නටත් අපි සූදානම් මේ වගේම මේ පාඩම් තුල ඔබට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා අපේ මේ වීඩියෝස් යටින් කමෙන්ට් කරලා ඔබේ අපහැදිලි තැන ඔබට නොතේරුණු තැන පිළිබඳව අපෙන් අහන්නට අපි ඔබත් එක්ක නිරන්තරයෙන් බැඳී ඉන්නවා දුවේ පුතේ ඔබට පැහැදිලිව නිවැරදි දැනුමක් ලබා දෙන්නට ඔබේ ගැටලු විසඳන්නට ඉතින් ඔබගේ විභාගයේ ජයග්‍රහණය කරා යන මාවත තමයි අපි අරමුණු කරන් ඉන්නේ. ඉතින් මෙවැනි විභාග ගැටලු සාකච්ඡා කරන්නට නැවතත් අපි දිගින් දිගටම ඔබත් එක්ක එකතු වෙනවා. ඉතින් අදට සමු දෙන්නම් ආයුබෝවන්.